Sri Lanka's most powerful news brand. අයිබෝවන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම අමිල මුණසිං මම තෂ්මා කුමරක් පෙරමු ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත වත්මන් ජනපතිතුමන්ගේ දුරකාලයේ වස්ත්‍ර පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි කොකෙන් කිලෝග්‍රෑම් 928ක් ජනපති නිරීක්ෂණ යටතේ විනාශ කෙරේ අභ්‍යාචනාධිකරණයේ සභාපති විනුසුර ලෙස ප්‍රීති පත්මන් සුරසේන පත්වෙයි ප්‍රපාතයට ඇදවැටුණු තුර්කී ගුවන් යානය වත්මන් ජනාධිපතිතුමාගේ දුරකාලයේ වසර පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ සිය දුහර කාලයේ පිළිබඳ ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දන්වා තිබෙන බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ දුහර කාලයේ සම්බන්ධයෙන් යම් ව්‍යාකූල තත්වයක් ඇතිවිය හැකි බැවින් එය මගහරවා ගැනීම සඳහා ජනාධිපතිතුමා දුහර කාලයේ පිළිබඳව නිවැරදි මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසූ බව ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළා පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ මිලිටරිදී අතරංගුවට ගන්නා ලද විශාලතම කොකෙන් තොගය පරිසර හිතකාමී ලෙස විනාශ කිරීම අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටුව ඇති පරිශ්‍රයකදී කොකෙන් තොගය විනාශ කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණ යටතේ මෙලෙස විනාශ කෙරුණේ කොකෙන් කිලෝග්‍රෑම් 928යි ග්‍රෑම් 229 එක තොගයක්. මෙරටදී මද්‍රව්‍ය තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කරන පළමු අවස්ථාව ලෙසද මෙය සටහන් වනවා. මෙම කොකෙන් තොගය දියර බවට පත් කිරීමෙන් අනතුරුව පස්වරුවේ පුත්තලා ප්‍රදේශයට රැගෙන ගොස් දහනය කිරීමට නියමිතයි. එය පරිසරයට කිසිදු බලපෑමක් නොවන ආකාරයට සිදු කෙරෙනු ඇති. 2016 වසරේ දෙසැම්බර් 9 වෙනි දින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම කොකෙන් තොගය අත්අඩංගුවට ලැබුවේ කොළඹ වරායට පැමිණි නෞකාවක් පරීක්ෂා කිරීමේදී. මෙම නෞකාව ඉක්වදෝරයේ සිට බෙල්ජියම හරහා ඉන්දියාවේ මුන්ඩ්‍රා වරාය වෙත යාත්‍රා කිරීමට නියමිතව තිබුණා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව නෞකාවේ තේක දැවකඳන් තොගයක් සහිත බහුලුමක් පරීක්ෂා කිරීමේදී මෙම කොකෙන් තොගය සුවාගැනුණා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 1620ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පොලිස් අත්අඩංගුවට ගන්නට යෙදුණු කොකේන් කිලෝග්‍රෑම් 928ක ප්‍රමාණයක් අද උදෑසන කටුනායක මේ ස්ථානයේදී විනාශ කිරීම ආරම්භ වුණා. විශේෂයෙන්ම ද්‍රව්‍යමය කොකේන් ද්‍රාවීයක් බවට පත් කරලා ඉන් අනතුරුව කටුනායක සිට පුත්තලමට ගෙන ගොස් පුත්තලමේදී තමයි මේ සම්පූර්ණ විනාශ කිරීම සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ අධිකරණ ක්‍රියාවලියක් අධිකරණ මහේස්ත්‍රාත්තුමාගේ අධීක්ෂණය යටතේ සහ ඒ අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සපුරාලමින් ඒ නීතිමය පසුබිම ඒ ආකාරයෙන් මිශ්‍ර සිද්ධ කරමින් ගරු ජනාධිපතිතුමා ඇතුළු ඒ රාජ්‍ය නිලධාරීන්ගේ මැති ඇමතිවරුන්ගේ අධීක්ෂණය යටතේ තමයි මේ වැඩ කටයුතු අද උදෑසන ආරම්භ වුණේ. මේ වන විටත් ඒ වැඩ කටයුතු සිද්ධ වෙනවා. අද පස්වරුව අද රාත්‍රිය වන විට මේ කොකෙන් තොගය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ලෙස විනාශ කරන්නට ඒ අවශ්‍ය බලධාරීන් කටයුතු යොදා තිබෙනවා. අභ්‍යාචනාධිකරණයේ නව සභාපති විනිසුරවරයා ලෙස ප්‍රීති පත්මන් සූරසේන මහතා පත් කර තිබෙනවා. අභ්‍යාචනාධිකරණයේ නව සභාපති විනිසුරවරයා ලෙස විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද දිවුරුම් දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ. මෙතෙක් එම දුරේ දැරූ විනිසුරු LTB දෙහිදෙනිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස් කළ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. 2018 වර්ෂය සඳහා පළවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික මහෝත්සවය අද කොළඹදී පැවැත්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික මහෝත්සවය පැවැත්වුණේ කොළඹ ඉසිපතන විද්‍යාලයේදී. පාසල් අධ්‍යාපනයේ නියමුවානන් හැටියට හැම දරුවෙකුටම තමන්ගේ ජීවිතයේ
අධ්‍යාපනය ලබන්නේ ඉස්සෙල්ලම පාසලකට ඇතුළත් වීම මම හිතන්නේ කවදාමත් අමතක නොවන ඒ වගේම දරුවන්ට තියෙන ජීවිතයේ තියෙන විශේෂම දවසක්. ගුරු භවතුන්ට විශාල කාර්යභාරයක් පැවරලා තියෙන්නේ මේ පුංචි දරුවන්ට මනෝවිද්‍යානුකූලව හරියාකාරව විධිමත් අධ්‍යාපනයක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා මේ දරුවන්ට අපි සුබපතනවා. අද මේ රටේ 340,000 පාසල්වලට ඇතුළු වුණ සියලුම දරුවන්ට අධ්‍යාපන අමාත්‍යවරය වශයෙන් මම සුබපතන කැමතියි. ගාල්ල බටදුව ශ්‍රී රතනජෝති නවෝත්‍යා පාසලේ සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් පැවති උත්සවයයි මේ. කුරුණෑගල මලේදේව පිරිමි විද්‍යාලයේදීද සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැත්තුණා. රුපියල් මිලියන 30ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාස 6 වෙනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා. නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක් අයථා ලෙස උපයාගෙන මුදල් විශුද්ධ කරන පනත වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබෙනවා. නීතිපතිවරයා විසින් විත්තියට ලබා දිය යුතු ලේඛන ලබා දීම සඳහා එලෙස ලබන 6 වෙනිදා නඩුව යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළා. පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 8 සලකා බැලීම හෙට දක්වා කල් තැබුණා. මෙම නියෝගය සිදු කළේ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතායි. පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහනගර සභාව ඇතුළු නගර සභා සහ ප්‍රාදේශීය සභා 8කට තමන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක්. අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ඒ.ටී.බී. දෙහිදෙනිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම ලබා තිබීම නිසා අද දින අභියාචනාධිකරණය හමුවට පැමිණ තිබුණේ නැහැ. මෙම පෙත්සම සලකා බැලීම හෙට දින දක්වා කල් තැබුණේ ඒ අනුවයි. මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් මස් කෙලිය කලුකල මංසන්ධියේදී අද විරෝධතාවක් පැවැත්වුණා. විරෝධතා කරුවන් චෝදනා කරන්නේ කලුගල පොල්පිටිය ලක්ෂපාන හරහා නෝටන් බ්‍රිජ් දක්වා දිවෙන මාර්ගය දීර්ඝ කාලයක් පුරා ප්‍රතිසංස්කරණය කරන බව තිබවයි. මෙනිසා තමන් දෙඩි අපහසුතාවයට පත්ව ඇතැයි විරෝධතා කරුවන් චෝදනා කළා. මේ කලුගල සිට ලක්ෂ 50,000 නෝටන් දිවෙන මාර්ගය 1948 ඉඳන් මේ වෙනකම් පරණ පාර තියෙන්නේ, වලල් විතරයි තියෙන්නේ. වාහන දාවන්නට අවස්ථාවක් නැහැ. අපේ කුඩා දරුවන්ට අනාගත පිහිකීම තමයි මුළු ලංකාවේම සංවර්ධනය වෙලා වෙන වෙලාවේ මුළු ලංකාවේම පාරවල් හදනවා. ඒත් අපේ පාර ගැන කවුරුවත් බලන්නේ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් සම්පූර්ණයෙන් වැරදි. මේ බඳුන්කර කොමිසම කාර්යාලය පිළිබඳව තියෙන මතය එක්සත් ජාතික පක්ෂය, මොකද හේතුව තමන් අතරත් හොරු ඉන්නෝ, ඒ හොරු ටික එලවන්න ඕනේ කියලා කල්පනා නොකරන අය ඒගොල්ලෝ කල්පනා කරන්නේ මේ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට ගහන්න තමයි මේ බඳුන් කර කොමිසම ගෙනාවේ කියලා. මම කියන්න කැමති අපි ආවා, අපි වෝමනියන්න, අපි අහිංසකයි. නමුත් අහිංසකකම දුර්වලකමක් කියලා කවුරුහරි හිතනවනම් ඒක වැරදි. අපි හැමදාම කිව්වේ අලියක් කුලප්පු කරන්න එපා. අපට නම් නඩු දානවා.
ගොරියල් පිට තමුන් ආසලට පේනවා අවුරුදු 3ම හොරු අල්ලනෝ කීකී කාලේ කෑවා දැන් ඉතින් අල්ලන්න බලුවන් හොරු ලේසියෙන්ම රණීට තියෙන කණ්ණාඩියක් ඉස්සරහට යනවා කවුද හොරා කියලා අහලා කණ්ණාඩිය බදා ගන්නවා අල්ලගත්ත හොරා කියලා අපි 2000 විශ්වවිද්‍යාල ජනාධිපතිවරණය අපේ පක්ෂේ නායකයා ජනාධිපතිවරණ වෙනුවෙන් අපි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අපිට මෙහෙම කෑලි කෑලි ආණ්ඩු යන්න බෑ හැමදාම එතකොට අපිට ඔළුව නැහැ ඔළුව කොටස නැහැ අපිට ඊළඟට කඳ කොටසිනුත් භාගයයි තියෙන්නේ ජාති ගාණ්ඩුව හින්දා මෙතරින් පල්ලෙහා ඉතුරු ටිකක් පළාත් සභාවක් නැහැ ප්‍රාදේශ සභාවක් නැහැ නගර සභාවක් නැහැ ජනාධිපතිතුමා හොරු අල්ලන එක වැරදි නම් ඒ අය ගැන කතා කරන එක වැරදි නම් නීතිය මේ රට ක්‍රියාත්මක කළා රට හරිපාට ගන්න එක වැරදි නම් අන්න 2021 පුළුවන් උත්සාහයක් ගන්න දැන් අපි මොකද උත්සාහ කරන්න ඕනේ 2021 වෙනකම් බලේ ඉන්න ජනාධිපතිතුමාගේ හයිය ගමට ගෙන්න ගන්න මහින්ද මහත්තයා නැගිටලා කියන්න පුළුවන්ද මේ වගේ රැස්වීමකට ඇවිල්ලා අපි හොරකන් අතර කරනවා කියලා කිව්වොත් කවුරු හරි පිටිපස්සෙන් නම් බැසිල් බැසිල් කියලා කෑ ගන්නවා ටස් ගලවාඩි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා කියන්න පුළුවන් හොරකන් අතර කරනවා කියලා බෑ හොරකන් අතර කරව බැඳුම් කරේ කියන්නේ වේදිකාවෙන් වාෂ්ප වෙනවා ඔයා ගන්න බැරුව මේ දවස්වල නිකන් නේද අර ගැරන්ටියට භූමි තෙල් වර රනිල් වික්‍රමසිංහට බැඳුම් කරේ අද මතින් නිදහස් රටක් විශේෂාංගයේ තුලින් ඔබව දැනුවත් කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් ක්‍රියාත්මක ග්‍රාමීය ජනතාව මතින් මුදවා ගැනීමේ ක්‍රියාන්විතය පිළිබඳවයි. ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව ග්‍රාමීය ජනතාව මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් ගලවා ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. තමන්ගේ ගමේ තියෙන මත්ද්‍රව්‍ය ව්‍යසනය හඳුනා ගැනීම විශේෂයෙන්ම තමන්ගේ ගමේ කොපමණ නීති විරෝධී මද්‍යසාර ප්‍රමාණයක් තියෙනවද ජනතාව කොච්චර මේකට පෙළඹිලා ඉන්නවද දුම්වැටි සඳහා ජනතාව කොච්චර එබෙහි වෙලා ඉන්නවද තමන්ගේ ගමේ කොච්චර පවුල් සංඛ්‍යාවක් මේ මද්‍යසාර දුම්වැටි යෝදරින් පීඩා විඳිනවද කියන ප්‍රමාණය ගණනය කිරීම අපි ග්‍රාමීය මද්‍රව්‍ය නිවාරණ කමිටුව හරහා ගණනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී ඔවුන් තමන්ගේ ගමෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් මේ වසංගතය සඳහා වියදම් කරනවද ජනතාව කොච්චර තමන්ගේ ගමෙන් මුදල් ප්‍රමාණයක් පිටතට ගලා යවනවද කියන එක තේරුම් ගන්න ඉඩ සලස්වනවා. මේ හරහා ග්‍රාමීය ජනතාව තමන්ගේ ගම තුලදී තමන්ගේ නිවස තුලදී තමන්ගේ නිවසේ පවතින උත්සවවලට පවා මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා උන්ට නිවැරදි අවබෝධයක් දෙන්න කටයුතු කරනවා. දිය ගෙලීමෙන් ගන්ධර් ප්‍රදේශය අවුරුදු 13ක් වයසට සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙල්ලන් කැරීමට යාමෙන් බවයි. මෙම සිසුවා බෙල්ලන් කැරීම සඳහා ගන්ධර දිහිවර වරාය ආසන්නයේ තිබූ ගල් පර්වතයක් වෙත ගොස් තිබුණේ ඊයේ දහවල් කාලයේදී. ප්‍රදේශවාසීන් පැවසුවේ සිසුවා ගල් පර්වතයෙන් ඇද වැටි ඇති බවයි. දියට වැටුණු සිසුවා අසල සිටි දිහිවරයන් පිරිසක් විසින් බේරාගෙන තලල්ල ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබුණා. පසුව ඔහු මාතර මහරෝහලට මාරු කරවා ඇති අතර අප වාර්තාකරු පැවසුවේ එහිදී සිසුවා ජීවිතක්ෂයට පත් වූ බවයි. මියගොස් ඇත්තේ ගන්ධර බදුවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. කඩුගන්නාව ප්‍රදේශීය සිදුවු රියනතුරකින් තුවාල ලබා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළියුම 3ට පමණ කඩුගන්නාව හේනාවලදී අමාත්‍යවරයා ගමන් කළ වාහනය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු ඇති බවයි. අනතුරින් සුළු තුවාල ලැබූ අමාත්‍යවරිය මේ වන විට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුර සිදුවන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. අනුරාධපුර A9 මාර්ගයේ ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් මිහින්තලයේ වටරවමේ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඒ අදාළියුම පහට කොළඹ සිට ත්‍රිකුණමලය දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් මිහින්තලයේ නවනගරයේ ඉදිකිරීම සනිටුහන් කරමින් 1979 වර්ෂයේදී කෙරුණු සිංහ කණුව අනතුරෙන් විනාශ වුණා. අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ගත වූ පැය 24 තුළ කතරගම කුලියාපිටිය අකරේපත්තුව සීදුව යන ප්‍රදේශවල සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් 1 පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. එස් සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.